දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පින්තුනි අද අපි විමසලා බලමු මේ සත්‍යයන් කර්මයත් එක්ක බැඳිලා ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ තමන් රැස් කරගත් කර්ම විපාක තමන් කරා එන ආකාරය බුදුරජාණන් වහන්සේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කළ යුතු කාරණයක් හැටියට අපිට පෙන්නවා කම්මස්ස කෝමහි මම කර්මයේ සකීය කරගත් කෙනෙක් කම්මදායාදු මම කර්මයේ දෑවැද්ද කරගත් කෙනෙක් කම පටිසරණු මම කර්මයේ පිළිසරණ කරගත් කෙනෙක් කම බන්දු මගේ එකම ඥාතිය මගේ එකම නෑය මම රැස් කරගත් කර්ම කම්ම යෝනි කර්මයේ මතයි මම උප්පත්ති ලැබලා ඉන්නේ නිරයද ත්‍රිසන් ලෝකේද പ്രേත ලෝකේද මනුස්ස ලෝකේද තීරණේ උනේ ඔබේ උපත තීරණේ උනේ ඔබ රැස් කරගත් කර්මයේ මත යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු මම යම් යහපත් දෙයක් කරොත් යහපත් විපාක මට ලැබෙනවා මම කරන දේ අයහපත්ද ඒ අයහපත් විපාක අරගෙන සංසාරේ යන්නෙත් මමමයි කියලා නිතර හිතන්නට ඕන. පින්තුනි සියලු බුදවරු ලෝකෙට පහළ වෙලා පෙන්වලා දෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් මලකින්න. කුසලස් උපසම්පදා කුසල් කරන්න පින් කරන්න. ඒවත් කර්ම තමයි කුසල කර්ම පුණ්‍ය කර්ම රැස් කරන්න. අකුසල කර්ම වලින් වලකින්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනී කරගන්න. බණ භාවනා කරද්දි රැස් වෙන්නේ කර්මය. සමාධිය වඩනකොට ආනින්ජාපි සංස්කාර රැස් වෙනවා. ඒ ඒ කර්මයට අනුව තමයි රූපී අරූපී බ්‍රහ්මතලවල උපදින්නේ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පෙන්නන සමතේ වඩන් විදර්ශනා වඩන්න. විදර්ශනා භාවනාවෙන් රැස් වෙන කර්මයේ තුල පිම්පව් කර්මයන්ගේ විපාක ෂේවීම පිණිස පවතිනවා. ඒ තුලින් තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිගෙන යන්නේ. එනිසා බුදුරු පහළ වෙලා අපිට පෙන්වලා දෙන්නේ මෙන්න මේ මාර්ගය තුල ජීවිතේ සකස් කරගන්න. පින්තුනි දවසක් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බොහෝම ධනවත් බ්‍රාහ්මණේ. මේ බමුණ හැබැයි බොහොම ලෝභ මසුරු ධර්මයක හැසිරිච්ච බමුණෙක් නෙමෙයි. මේ බ්‍රාහ්මණයා මරණයට පත් වුණාට පස්සේ මේ නගරේ මිනිස්සු දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර තෝදෙය්‍ය. මේ තෝදෙය්‍ය බමුණා පහුගිය දවස්වල මෙහිම රෝගාතුර වෙලා මරණාසන්න වුණා. ඔහු මැරුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තෝදෙය්‍ය කොහෙද ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා අපි වෙන දෙයක් කතා කරමු කිව්වා. මොකද ඔහුගේ උපත ගැන සුගතියක ඉපදුනා නම් බුදුරජාණන් වහන්සේ මොල් කරගෙන මේ මොහොතේම ඔහුට බලවත් වෙච්ච පින මේවා දේශනා කරනවා. ඔහු දුගතියක වැටිච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාලා අපි වෙන දෙයක් කතා කරමු. දෙවනි වතාවෙත් මේ මිනිස්සු හවනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර තෝදෙය්‍ය කොහිද ඉපදිලා ඉන්නේ? ඔහු පෞගේ දවස්වල මිය ගියා. කොහිද ඉපදුනේ? බුදුරජාන් වහන්සේ දෙවනි වතාවෙත් වදාලා අපි වෙන දෙයක් ගැන කතා කරමු කිව්වා. මේ පිරිස තුන්වෙනි වතාවෙත් බුදුරජාන් වහන්සේගෙන් විමසුවා අනේ හිම කියන්න එපා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි කැමති දැනගන්න. මේ තෝදෙය්‍ය බමුණ මිය ගිහිල්ලා කොහිද උපන්නේ කියලා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේව නුඹලා නැවත නැවතත් වෙහෙසනවා. එහෙමනම් අහගන්න කියලා. බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි සමහර ප්‍රශ්න තියෙනවා. නිවන් අවබෝධයට උපකාර වෙන ප්‍රශ්නයක් නම් එක එල්ලේ මේකට පිළිතුරු සපයනවා. එකට ධර්මයේ කියන්නේ ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනකොට ඒ අහන ප්‍රශ්නේ ධර්ම අවබෝධයට උපකාර වෙන, නිවන් අවබෝධයට උපකාර වෙන, සංසාර දුකින් මිදීම පිණිස උපකාර වෙන, කෙලෙස් සංසිඳවා ගන්න, හිත දමණය කරන්න, නිවන් අවබෝධයට මඟ පෙන්වන ප්‍රශ්නයක් නම් ඒ මොහොතේම විස්තර කරමින් ඔහුට එකෙල්ලේම පිළිතුරු දෙනවා. තවත් සමහරු ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නය සමහර වෙලාවට අහන කෙනාට ඒ ප්‍රශ්න ගැන වැඩි අවබෝධයක් නැහැ. ඉතින් අහන්නම් ඔයාලේ අහන ප්‍රශ්න තියෙනවා. එවැනි අවස්ථාවල බුදුරජාන් වහන්සේ බලනවා මේක විස්තර කරමින් කොටස් කොටස් වශයෙන් බෙදා දක්වමින් විස්තර කිරීම තුල ඔහුට යහපතක් වෙනවා. එවැනි අවස්ථාවල විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා කියන. ඒ අහන ප්‍රශ්නේ කොටසින් කොටස මතු කරමින් බෙදා දක්වමින් විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඒ ඔහුගේ යහපත පිණිස. සමහර ප්‍රශ්න තියෙනවා
ප්‍රශ්න අහන කෙනා දන්නෙත් නැහැ මොකද්ද මම මේ අහන්නේ. එතකොට ඒ වගේ සමහර ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් පෙරලා ප්‍රශ්න කරමින් ඔහුටම කාරණා මතු කරමින් ඒකේ පිළිතුර ඔහු තුලින්ම මතු කරලා දෙනවා. පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා ඔහු අහන ප්‍රශ්නෙට ඔහුගෙන්ම උත්තර ගන්නවා. දැන් ඒ වගේ ඔබ අහලා ඇති පහාරාද සූත්‍රය සඳහන් වෙනවා. පහාරාද කියන අසුරේන්ද්‍ර අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරම් ආස කරන්නේ ඇයි? බුදුරජාන් වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පහාරාද ඔබ ඉස්සල්ලා මට කියන්න කිව්වා අසුරයන් වන ඔබලා මහා සාගරයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහද්දී බුදුරජාණන් වහන්සේ ඔවුන්ගෙන් පෙරලා ප්‍රශ්න කරලා ඔවුන් දෙන පිළිතුර තුලින්ම ඔවුන්ට අර ප්‍රශ්නෙට අදාළ උත්තරේ මතු කරමින් දහම් දෙසනවා. පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. ඒ වගේම සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් නිහඬව ඉන්නවා. එක එල්ලේම පිළිතුරු නොදී තුන් වතාවක් නිහඬව ඉඳලා තුන්වෙනි වතාවේ කාට හෝ යහපතක් වෙනවා ඊ බුල් කරගෙන කියලා දකිනවා නම් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ පිළිතුරු දෙනවා. ඒ අතර තවත් ප්‍රශ්න තිබිලා තිනවා. ඒවට කියන අව්‍යක්‍ෘත ප්‍රශ්න. තපනීය පඤ්ඤා කියන. එවැනි ප්‍රශ්න වලට උත්තර දුන්නා කියලා Tamanට වැඩකුත් නැහැ, අහන කෙනාට වැඩකුත් නැහැ. කිසිම වැඩකට නැති ප්‍රශ්න තියෙනවා. එවැනි ප්‍රශ්න 10ක් ගැන තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී ඉන්නවා කියනවා. මොකද Tamanට වැඩකුත් නැහැ. ඇයි තථාගතයන් වහන්සේ ඊවට පිළිතුරු නොදෙන්නේ? ඒක ඔහුගේ යහපතට උපකාර වෙන්නෙත් නැහැ, අනිත් අයගේ යහපතට උපකාර වෙන්නෙත් නැහැ, නිවන් අවබෝධයට උපකාර වෙන්නෙත් නැහැ, කෙලිසුන්ගෙන් මිදීමට උපකාර වෙන්නෙත් නැහැ. එතකොට එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ නිහඬව ඉන්නවා. එතකොට මේ වගේ බුදු කෙනෙක් පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් අර මිනිස්සු ඇවිල්ලා ඇහුවේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තෝදෙය බමුණ කොහෙද ඉපදුණේ කියලාම අහනවා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ බමුණ ඒ නිවසේම බොහොම ධනවත් සිටුවරේ මේ නිවසේම බලුකෙක් වෙලා බලුපැටියෙක් වෙලා දැන් ඉපදිලා ඉන්නවා කියෝ. අන්න දැන් මේ අහපු මිනිස්සුන්ට දැන් මේක දැනගත්තට පස්සේ ඔවුන්ට සමහරු ඉතින් තරහකාරයෝ ඇති, ඊර්ෂ්‍යාකාරයෝ ඇති, තෝදෙය බමුණාගේ ධනයකට ඊර්ෂ්‍යා කරපු අය ඉන්න ඇති. ඉතින් දැන් මිනිස්සුන්ට බොහොම රසවත් දෙයක් සමහරුන්ට මේ පිරිස හැම තැනම මේක කිය කියා ගියා. අන්න බුදුරජාණන් වහන්සේ කිව්වා තෝදෙය බමුණාගේ විස්තරේ. ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉන්නවලු. ඕන් හැටි කී කී දැන් හැම තැනම කිය කියා ගියා. කඩපිලේ ගිහිල්ලා කියනවා, වළං හදන තැන්ට යනවා. ගිහිල්ලා කියනවා, "ඒ දන්නවද වැඩක්?" අන්න අර තෝදෙය බමුණ බල්ලෙක් වෙලාලු. අන්න තථාගත බුදුරජාණන් වහන්සේමයි කියන්නේ. කියලා දැන් මේක හැම තැනම නාන තොටට යනවා. "ආ මේ මොකද නාන ගමන්ද? දන්නවද වැඩක්?" කියලා අන්න එතන ගිහිල්ලා කියනවා. දැන් මේ විදිහට මේක පැතිරුණා. තෝදෙය බමුණාගේ පුතාට මේ කාරංචි වුණා. ඔහුට කේන්ති ගියා. එතකොට ඔහු කල්පනා කරා, අපේ තාත්තා කොහොමද බල්ලෙක් වෙන්නේ? මං අහගන්නම්කෝක ඇත්තද නැත්තද කියලා. දැන් ඔහු මොකද කරේ? දවසක් කේන්තියන් වගේ ආව ජීතවනාරාමෙට. එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ දකින්නකොටම හිතේ තිබිච්ච අර හැඟීම් ඔක්කෝම සංසිඳුණා. බොහොම ගෞරවයෙන් වන්දනා කළ පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා ඇහුවා, "ස්වාමීනි, ඇත්තද මේ මිනිස්සු කියන්නේ තථාගතයන් වහන්සේ අපේ පියතුමා බල්ලෙක් වෙලා ඉන්නවා කියලා දේශනා කරාද? තථාගතයන් වහන්සේ මෙහෙම කතාවක් කිව්වද?" බුදුරජාණන් වහන්සේ ඒකට "ඔව්" කීවෙත් නැහැ, කීවෙත් නැහැ. තථාගතයන් වහන්සේ වදාළ, "ඔබටම මේක ඇත්ත නැත්ත දැනගන්න උපක්‍රමයක් කියන්නක්" කිව්වා. "ඒ මොකද්ද?" කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ, "ඔබ ආද යන්න ඔබේ සිටුමැදුරේ පුංචි බලුකුක්ෙක් ඉන්නවා නේද?" "ඔව්" "ඉන්නවා." "එහෙමයි" කිව්වා. "ඔබේ පියතුමා තෝදෙය බ්‍රාහ්මණය ජීවත් වෙලා ඉන්නකොට බොහොම ආස කරලා තියෙනවා පැණි කිරිබත් කන්න. එතකොට මේ වගේ කිරිබතක් හදන්න කිව්වේ. ආස කරපු විදිහ කිරිබතක් හදන්න. හදලා මේ බලුකුක්කට කන්න දෙන්න. ඔහුව නාවන්න, ඔහුට ආදරෙන් අපෝපස්ථාන කරන්න. අර කිරිබතත් කන්න දීලා ඔහුගේ හිස අත ගගා ඔහු නිදාගත්තාම කනට කළ ලං වෙලා අහන්න කිව්වා, "තාත්ති තාත්ති, අර හංගපු 18 කෝටියක කහවණු කොහෙද තියෙන්නේ කියලා?" දැන් පුතාටත් මේක ලොකු ප්‍රශ්නයක් තිබුණේ. තාත්තා ඉපදිච්ච තැනට වඩා කෝටි ගානක කහවණු ගබඩාවක් තියෙනවා. පුතාටවත් හංගපු තැන කියලා තිබ්බේ නැහැ. මේ කහවණු ටික කොහෙද තියෙන්නේ කියලා ඕක තමයි තිබිච්ච ලොකුම ප්‍රශ්නය.
බුදුරජාණන් වහන්සේ ළඟට ආව වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අර බලු කුක්කගේ හිස අත ගාලා අහන්න කීවා තාත්ති තාත්තේ මේ කහවණු ටික කොහෙද හැංගුවේ කියලා එතකොට ඔබට මොකක් ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් වෙයි කියලා බොහොම සතුටෙන් බල්ලගෙන් හරි සල්ලිනේ කියලා බොහොම සන්තෝෂෙන් දැන් ගියා කියපු විදිහටම මේ මැරිච්ච බමුණා දැන් බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවා දැන් මේ බලු කුක්කව අරගෙන අර බ්‍රාහ්මණය ජීවත් වෙලා ඉන්නකොට ආස කරපු මේ තෝදෙය බමුණ ආස කරපු කිරිබත් හදලා කන්න දුන්නා කන්න දීලා අර බලු කුක්කගේ ඔළුව අතකගා දැන් නිින්ද යනකම් ඔළුව අතකගා නාවල හැම ළඟටම වෙලා හිටියා නිින්ද යාගෙන ඉනකොට ඔළුව අතක ගහන තාත්ති තාත්ති අර කහවණු කොහෙද හැංගුවේ අර කෝටි ගාණක් කහවණු ටික 18 කෝටියක කහවණු කොහෙද හැංගුවේ මේ බලු කුක්ක හිමම අඩ නිින්දෙන් වගේ නැකිටලා ඉව කර කර වත්තේ එක කෙලවරකට එක තැනකට ගිහිල්ලා අත් දෙකෙන් බීම පහුරු ගෑවා ඉක්මනට සේවකයෝ යොදවලා මෙතන හාරගෙන හාරගෙන යනකොට පොළොව ඇතුලේ තැම්පත් කරලා තිබිච්ච 18 කෝටියක කහවණු ගබඩාව මත උනා එතකොට මෙන්න මේ වගේ සිදුවීම් වලින් අපිට පේනවා තමන් රැස් කරගත්ත කර්මය අරගෙන සංසාර යන ආකාර මේ සිදුවීමත් එක්ක මේ තෝදෙයියගේ පුතා වෙච්ච මේ කෙනාට කර්මී ගැන සංසාර ගමන ගැන ඉපදීපදී යන සංසාර ගමනේ භයානකකම ගැන තමන්ට නිතර නිතර වැටහෙන්න ගත්තා. ඔහු මුල් වෙලා කරපු දේශනාව ඔහුට කරපු දේශනාවක් තමයි චුල්ල කම්ම විභංග සූත්‍රයේ හැටියට මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ. දවසක් මේ තෝදෙයිය පුත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා අහනවා ස්වාමීනි මට මේ වගේ ප්‍රශ්නයක් හැම වෙලෙම ඇති වෙනවා. ඒ තමයි දැන් අපි කියනවානේ මනුස්ස ජීවිතයක් ලබන්නේ පිනකට. දැන් ඔබ ඕන තරම් අහලා ඇති මේ මනුස්ස ජීවිතේ වටිනාකම මේක මහා පිනක්. මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ පිනකට අපි කියනවා. එතකොට මේ තෝදෙයියගේ පුතාට ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මේ මිනිස්සු අතර මේ තරම් වෙනස්කම්? කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා. කෙනෙක් අඩු වයසින් මැරෙනවා. කෙනෙක් ඉන්නවා උපන්දා ඉඳන් ලෙඩ රෝගම බහුලයි. කෙනෙක් ඉන්නවා නිරෝගී සම්පන්නිය යුක්ත අවුරුදු 80-90 ජීවත් වෙනවා. එහෙම කලාතුරකින් තමයි උණක් හෙමිරිසාවක් හැදුනොත් මිසක් එහෙම ලොකු අසනීපයක් කියලා දෙයක් නැහැ. කෙනෙක් ඉන්නවා ලස්සනයි. කෙනෙක් බොහොම විරූපී වෙච්ච කෙනෙක්. කෙනෙක් බොහොම පෞර්ෂවත් තැනකට ගියාම පිළිගැනීමක් තියෙනවා මිනිස්සු වෙනවා දකින්නකොට නැකිටිනවා ලොකු පෞර්ෂයක් ඔහුට උපතින්ම පිහිටලා තියෙනවා. කෙනෙක් ඉන්නවා කොච්චර ඇඳලා පැලඳලා පෞර්ෂය හදාගන්න කියලා නොයෙක් විදිය උත්සාහ ගත්තත් ඔහු තැනකට ගියාට පිළිගැනීමක් නැහැ. පිරිස අතරේ පෞර්ෂයක් නැහැ ඔහුට පේනුමක් නැහැ. ඒ උපතෙන් ලැබිච්ච දේ. ඒ වගේම සමහරු ඉන්නවා බුද්ධිමත් යමක් ඇසූ සැනින් වටහා ගන්න පුළුවන්. හොඳ නුවණැති හොඳ ප්‍රඥාවන්තයෝ ඉන්නවා. කෙටියෙන් කිව්වත් වැටහෙනවා. යමක් කියු සැනින් ධාරණී කර ගන්න පුළුවන්. ඒ අතර සමහරු ඉන්නවා මෝඩයි. සමහරු ඉන්නවා නුවණ අඩුයි මන්දබුද්ධිකයි ඉන්නවා. කොච්චර කීවත් තේරුම් ගන්න අපහසුයි ඉන්නේ. ඊළඟට මනුස්ස ලෝකේ සමහරු පොහොසත්, සමහරු දුප්පත්, සමහරු ඉන්නවා කුලවන්තයි, සමහරු කුලහීනයි. මේ වගේ මනුස්ස ලෝකේ නොයේක් වෙනස්කම් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ මිනිස්සු අතර මේ තරම් උස් පහත්කම්? ඇයි මේ මිනිස්සු අතර මේ තරම් වෙනස්කම්? මොකද්ද මේකට හේතුව කියලා අහුව. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා කම්මස්ස කා සත්තා. කම්ම බන්දුයි, කම්ම යෝනී, කම්ම පටිසරණු. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දහයාද. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයන් සියලු දෙනාම කර්මීය සොකීය කරගෙන සංසාර යන පිරිසක්. කර්මීයම ඥාතියා කරගෙන සංසාරේ ගමන් කරන පිරිසක්. කර්මී පිළිසරණ කරගෙන සසර යන පිරිසක්. කර්මය තමයි තමන්ගේ උස් පහත්කම් සියල්ල මේ බෙදලා තියෙන්නේ. තමන් යම් කර්මයක් කරොත් ඒකේ විපාක තමන්ටම සසරේ අරගෙන යන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට කෙටියෙන් මේ මනුස්ස ලෝකේ තියෙන උස් පහත්කම් වලට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හැබැයි ඔහුට මේක ඒ තරම් විස්තරාත්මකව කොහොමද එහෙමනම් මේ මොන කර්මය නිසාද මෙහෙම වුනේ? ඇයි යාට එහෙම වුනේ? ඒ වගේ ඔහුට මේක තේරුම් ගන්න අපහසුයි. ඔහු ආයෙමත් කියනවා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔය කෙටියෙන් කර්මය කියලා කියපු දේ මට විස්තර කරලා කියලා දෙන්න කියෝ. මට විස්තර ඇතුව කියලා දෙන්න කියෝ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ චුල්ල කම්ම විභංග සූත්‍රය විස්තරාත්මකව ඔහුට දේශනා කරන්නට යෙදුණා.
බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔබ එක එක කාරණා මුල් කරගෙන මේ කර්ම විපාකත් එක්ක අපි යන සංසාර ගමනේ ස්වභාවය ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු ඉන්නවා ප්‍රාණඝාතේ කරන සත්තු මරන. ඒ විතරක් නෙමේ අනුන් ලව ප්‍රාණඝාතේ කරන. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නෑ අපි මරලා නෑ මේ වැඩපොලේ ඉතින් මරනවා තමයි. හැබැයි අයිතිකාරයා තමන් නම් තමන්ට ඒකෙන් බේරෙන්න පුළුවන් කමක් නෑ. තමන් පිරිස යොදෝල සමහරලාට ප්‍රාණඝාත කරන. තමන්ගේ ව්‍යාපාරම එක්ක සත්තු මරන එක. එතකොට මේවා ව්‍යාපාර කරගත්ත කෙනා ඔහු ඉතින් මගේ අතේ ලේ තැවරිලා නැහැ. මම පිහියක්වත් අල්ලලා නැහැ. හැබැයි අනුන් ලව්ව කෙරවීම තුල ඔහුට මග අරින්න පුළුවන් කමක් නැහැ. ඒකේ විපාක කොටස තමන්ට කැරකිලා එන තමන් තමයි ප්‍රාණඝාතයට යොදවලා තියෙන පිරිස. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු ඉන්නවා තමන් ලේ තැවරුණු අත්ඇතුව ආයුධ අත්ඇතිව කපන කොට දඬු මුගුරු ඇති අවියාවිද ඇති මේ විදිහට සතුන් මරනවා ප්‍රාණඝාත කරනවා මේ වගේ අපරාධ කරනවා එවැනි ප්‍රාණඝාත ආදී අකුසල් කරන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාලා රැස් කරගත්ත අකුසල විපාකයෙන් මරණින් මත්තේ අපාය උපදින්නයි කියන වැඩිපුරම ඉඩතිය. මරණින් මත්තේ කෙලින්ම අපායට නිරේත තිරිසන් ලෝක ප්‍රේත ලෝක මේ අපායකට වැටෙන්න තමයි ඔහුගේ අකුසල් බලවත්. හැබැයි මේ ප්‍රාණඝාත කරපු මේ පුද්ගලයාට මේ විදිහට සතුන් මරණ එක්ක මරවන පුද්ගලයාට මරණාසන්න මොහොතේ පෙර කරපු පිනක් බලවත් වෙලා එනවා. ඔහු මේ ජීවිතයේ කරපු අකුසල් යටපත් කරගෙන පෙර පිනක් මතුවෙනවා. ඒවට ධර්මී කියන්නේ කුසල් අකුසල් මැඩලන කුසල් කියලා. ඔහු කරපු අකුසල් ටික යටපත් වෙලා කුසලයක් මතුවෙනවා. එහෙම පිනක් මතුවෙලා ඔහු මනුස්ස ලෝකෙට ඇදිලා එනවා. හැබැයි බුදුරජාන් වහන්සේ වදාලා ප්‍රාණඝාත ආදී අකුසල් කරපු කෙනා පෙර පිනකින් මනුස්ස ලෝකෙට ඇදිලා ආවත් ඔහුට දීර්ඝායුෂ නැහැ කිව්ව අඩු වයසින් මැරෙනවා කිව්ව. අන්න ආයුෂ අඩු වෙන්න හේතු වෙන කාරණේ. දැන් බලන්න සමහරු ප්‍රාණඝාත ආදී අකුසල් බලවත් කෙනෙක් මරණ මංචකයේ මොකක් හෝ පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙට ඇදිලා ආවත් කී දෙනෙක් මව් කුසවල ඇතුලේ මරණයටපත් වෙනවද? එක්කෝ මැරෙනවා, එක්කෝ ඒ මව්වරුන්ට සිතුවිලි පහළ වෙනවා මේ දරුව විනාශ කරන්න ඕන. මේ දරුව දැම්ම මට ඕනේ. එතකොට එවැනි සිතුවිලි තුල එක්ක කුසේම මරනවා එක්ක මැරෙනවා ස්වභාවිකව හරි. එක්ක දරුවෝ උපදින්න ගිහිලා දරුවෝ මැරෙනවා. පුංචි කාලේ සෙල්ලම් කර කර ඉන්න වයසේ මැරෙනවා. ළමා වයසේ මැරෙනවා. තරුණ වයසේ මැරෙනවා. එතකොට අඩු වයසේ මැරෙන්න එක හේතුවක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආයුෂ අඩු වෙන්න පෙර සංසාරේ ප්‍රාණඝාත ආදී අකුසල් කිරීම. ඊළඟට ඒකේ අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ වදාලා සමහරු ඉන්නවා තමන් ප්‍රාණඝාතයේ දෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස හැම වෙලෙම පිරිසට කියලා දීලා ප්‍රාණඝාතයේ දීමේ ආදීනෝ පෙන්නලා දීලා ප්‍රාණඝාතයේ දෙන අයවත් ඊවෙන් වළක්වනවා. ඔවුන්ට ගිහිලා කියන ඕවා කරන්න එපා, ඔය පව්කම් කරන්න එපා, ඔය ආදීනම් භයානකයි, ඒ නිසා සීල් රකින්න කියලා අන් අයව සීලේ යොමු කරවන. තමනුත් ප්‍රාණඝාතයෙන් වළකිනවා, අන් අයව වළක්වනවා. එහෙම කෙනා සතුන් ගැන මෛත්‍රිය කරුණාව ඇතුව බොහෝ පින් කරනවා, කුසල් වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාළ එවැනි කෙනෙක් බොහෝ වෙලාවකට ඒ පින බලවත් වෙලා සුගතියේ දිව්‍ය ලෝකවල උපදින්න තියෙන ඉඩකඩ වැඩි කියනවා. හැබැයි යම් හේතුවකින් යා මනුස්ස ලෝකේ ඉපදුනොත් උපෝපං ආත්ම භාවවල දීර්ඝායු සම්පත්තිය ලබනවා කියෝ. එතකොට බලන්න දීර්ඝායු සම්පත්තිය ලබන්නත් සත්‍යෙක් උපතින්ම අඩු ආවිෂයෙන් මරණයට පත් වෙන්නත් මේ මනුස්ස ජීවිත ගත කරන අයට හේතු වෙන පෙර අකුසලයක් තමයි ප්‍රාණඝාත අකුසලෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තෝදෙයියගේ පුතාට පෙන්නනවා සමහරු ඉන්නවා ලෙඩ රෝග බහුලයි, සමහරු ඉන්නවා නිරෝගී සම්පත්තිය ඇති අය. ඔබ මෙහෙම වෙනසක් ගැන කිව්වා. බුදුරජාණන් වහන්සේ මේකට හේතුව කර්මය තුලින් පෙන්නලා දෙනවා. සමහර පුද්ගලයෝ සත්තු මරන්නේ නැහැ, හැබැයි සතුන්ට වද හිංසා කරනවා. ඔබ බලන්න සමහර පුංචි දරුවෝ පවා එක්කෝ සත්තු අල්ලගෙන අඬු වණු කඩනවා. සමහර සමනලේ කල්ලගෙන තටු කඩලා බලාගෙන ඉන්නවා පියාඹනවාද කියලා. පුංචි කුරුමිනියෝ වගේ සත්තු අල්ලගෙන එක්කෝ චූටි චූටි අඬු කෑලි කඩනවා. කඩලා ඒ වගේ පොඩි සත්තුන්ට වද දීලා විනෝද වෙන්න උත්සාහ කරනවා. සමහරු ඉන්නවා සත්තුන්ට ගහනවා, මැරුවේ නැතත් දකින්න තැන ගහනවා. ඒ සත්තුන්ගේ අතපය කඩන සමහර සත්තුන්ට උණු වතුර වක් කරන. එතකොට ඒ වගේ ඔබ දැකලා ඇති සමහර පාරවල් වල ඉන්න බල්ලෝ සමහරු ගහලා අතපය කඩලා එක්ක උණු වතුර ගහලා
එතකොට මේ වගේ හරියට සත්තුන්ට හිංසා කරන සිතුවිලි ඇති පාපී පුද්ගලයෝ මේ සමාජය තුල ඕන තරම් ඉන්නවා. තමන් හිංසා කරනවා විතරක් නෙමෙයි අන් අයටත් කියනවා ගහපල්ලා ගහපල්. එහෙම කිය කිය අන් අයව ඒ වගේ හිංසනෙට පොළඹවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි කෙනෙක් පෙර පිනක් හරි මතුවලා මනුස්ස ලෝකෙට આવොත් මේ වගේ අකුසල් කරගත්ත ද්වේෂයෙන් වෛරයෙන් ඉන්න කෙනා අපායේ වැටෙන්නයි කියනවා ඉඩ. හැබැයි බැරි වෙලාවත් පෙර පිනකින් හරි මනුස්ස ලෝකෙට આવොත් උපන් දා ඉඳන් ලෙඩ කීව. එක්ක උපදින්නෙම ශරීරය අංග විකල කෙනෙක් හැටියට උපදිනවා. ඇයි සසරේ සතුන්ගේ අතපය කඩලා පහර දීලා සතුන්ව පුච්චලා ඒ වගේ සත්ත්ව හිංසා කිරීමේ අකුසලෙන් උපදිනකොටම එක්ක ශරීරය දුර්වල තව එක්ක ඇස් පේන්නේ. එක්ක මොනවා හරි ශරීරයේ ඇදයක් එක්ක කොඳු ඇට පෙළිය ඇදයක එක්ක කකුල් දෙක මොනවා හරි කැරකිලාක. එතකොට මේ වගේ නොයෙක් විදිහේ ආබාධ ඇතුව උපදිනවා. ඒ විතරක් නෙමේ සමහර උපන් දා ඉඳන් අම්මලා දරුවෝ වඩාගෙන ඉස්පිරිතාල ගානෙම උපදිනකොටම එක්ක පපු ඉහිලක් කියයි මොනවා හරි බඩවැල් වල ස්වභාවයක් කියයි එක්ක ශරීරෙ මොනවා හරි පෙනහල්ලක් අඩුයි මොනවා හරි දුර්වලතාවයක් ඇතුව උපදිනවා. එදා ඉඳන් බොහෝ දුක් ඉඳලා ලෙඩ රෝග ගොඩේම තමයි ජීවිතේ ජීවත් වෙන්න තියෙන යම් කාලයක් හරි. ඒකට හේතුව සතුන්ට හිංසා කිරීමේ අකුසල් කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනිත් පැත්ත පෙන්නවා. සමහර පුද්ගලයෝ ඉන්නවා සත්තු මරන්නෙත් නැ කිසිම සතෙකුට හිංසාවක් කරන්නෙත් නැ. එයා හැම වෙලේම මෛත්‍රී සහගතව හිතනවා. මම කැමතිද කවුරුත් මට ගහනවට මට වද දෙනවට මට කායිකව හිංසා කරනවට මම කැමති නැහැ. ඒ වගේමයි මේ ලෝකේ හැම සත්වයකම ජීවත් වෙන්න කැමති, මරණයට අකමැති, සැපයට කැමති, දුකට අකමැති. ඒ නිසා මම කවදාවත් මගේ අතින්නම් සතෙකුට හිංසාවක් කරන්නේ නැමයි කියලා මෛත්‍රී සහගතව සියලු සත්වයන් සුවපත් වේවා කියන මෛත්‍රී සිතෙන් එයා වාසය කරනවා. අන්න ඒ කවුරු හරි සතෙකුට ගහනවා පහර දෙනවා දැක්කත් ඔහු ඒකෙන් වළක්වනවා. ඔය වගේ පව්කම් කරන්න එපා, ඔව මහා භයානකයි, ඔය විපාක අපිට සංසාරේ අරගෙන යන්න වෙනවා කියලා කෙනෙක්ව සත්තු හිංසාවෙන් වළක්ව ගන්නවා. එතකොට එවැනි මෛත්‍රී සහගතව සියලු සත්වයන්ට මෛත්‍රී වඩන, සතුන්ට හිංසා නොකරන කෙනෙක් මනුස්ස ලෝකේ බැරි වෙලාවත් දිව්‍ය ලෝකේ උපදින්නයි කියන ඉඩ. බැරි වෙලාවත් මනුස්ස ලෝකේ ඉපදුනොත් උපෝපං ආත්මවල දීර්ඝායුෂ විඳිනවා නෙමෙයි, නිරෝගී සම්පත්තිය ලැබනවා කියන. දීර්ඝායුෂක් තියෙනවා, නිරෝගී සම්පත්තිය. සමහරු ඉන්න අවුරුදු 90 100 ඉන්නවා. කලාතුරකින් උණක් හෙම්බිරිසාවක් හැදිලා ඇති. ඒ ඇරෙන්න ඉස්පිරිතාලේකවත් ජීවිතේ නතර වෙලා, අවදාවත් ඔපරේෂන් එකක් කළා නැහැ, එහෙම නතර වෙලා බෙහෙතක් අරගෙන නැහැ. අවුරුදු 80 90 හොඳට ජීවත් වෙනවා. අවුරුදු 100 ඉන්න අය ඉන්නවා. එතකොට අපිට පේනවා දීර්ඝායු සම්පත්තියක් ලැබනවා, නිරෝගී සම්පත්තියක් තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙමේ සතුන්ට හිංසා කිරීමෙනුත් වැළකිලා අන්න ඒවත් හිංසාවෙන් මුදවලා රැස් කරගත්ත පින. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ කිව්වා සමහරු ඉන්නවා බොහොම ලස්සනයි, සමහරු කැතයි විරූපී. මේකට හේතුව තමයි කියනවා ද්වේෂයේ වෛරේ. අනුන්ට නිନ୍ଦා කරනවා, අනුන්ට ද්වේෂ කරනවා, හැම වෙලාවෙම ද්වේෂ හිතින් අනුන්ට ගරහ කරනවා, අනුන් විරූපී වේවා කියලා අනුන්ට අනුන්ගේ ලස්සන දකින්න කැමති නැති වෙන. ඔවුන්ට නොයෙක් විදියට අපහාස කරන. මේ වගේ අකුසල් රැස් කරගත්ත කෙනා උපෝපං ආත්ම භාවවල විරූපී කෙනෙක් හැටියට උපදිනවා කියලා මිනිස්සුන්ගේ ආකර්ෂණය ප්‍රියතාවයක් එයාට ඇති වෙන්නේ නැහැ කියන. ඊළඟට සමහරු ඉන්නවා බොහොම මෛත්‍රී සහගතයි, හැමෝගෙම යහපත දකිනවා, මෛත්‍රිය වඩනවා, ඒ වගේම අන් අයට උදව්පකාර කරනවා. එවැනි කෙනෙක් උපෝපං ආත්ම භාවවල මනුස්ස ජීවිතයක් ලැබුවත් බොහොම ලස්සන, බොහොම පෙනුම ඇති අංග සම්පූර්ණ ශරීර අවයව ඇතුව උපදිනවා කියන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා ඔබ කිව්වා මේ මනුස්ස ලෝකෙ මෙහෙම වෙනසක් තියෙනවා, සමහරු පොහොසත් සමහරු දුප්පත්. ඇයි මේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය දන් දෙනවා, දානේ ආනිසංස නිතර සිහි කර අන් අයවත් දානේට පොළඹවනවා, තමන් ධාර්මිෂ්ඨ උපයාසපයාගත් ධනිය වියදම් කරලා දම් පින්කම් කරනවා, අන් අයටත් දන් දීමේ ආනිසංස කියලා දෙනවා, අතහැරීම පුරුදු කරනවා. ඒ විදිහට ඇඳුම් පැළඳුම් රිදුපිලි නොයේක් දේවල් ගෙවල් දොරවල් ඉඩකඩම් මේ විදිහට දන් දීලා සංසාරේ දාන පාරමී පුරාගත් අය ඉන්නවා. එවැනි අය උපෝපං ආත්ම භාවවල මනුලව ඉපදුනොත් බොහෝ සැප සම්පත් ලබනවා කියලා.
එක්ක උපදින්නේ මේ රජ පවුලක එක්ක සිටු පවුලක බොහෝ ධනිය ඇති තැන්වල උපදින එක්ක යම් කිසි හේතුවකින් පෙර අකුසලයකට හරි මරණ මංචකේ දිලිඳු තැනක ඉපදුනත් අර පෙර දන් දීපු කෙනා සැනින් ඔහුගේ උපතත් එක්කම හොදියුණු වෙනවා ඒ වගේ අයට තමයි හිටි ගමන් සමහර ලාවට නොසිතන විදිහේ ධන ලාභ ලැබෙනවා එක්ක පයට පෑගිලා හරි මණිකක් හම්බෙන්න පුළුවන් එක්ක සුයිප් වැටෙනවා මේ වගේ නොසිතන විදිහේ ජීවිතේ බලාගෙන ඉන්නේ නැද්දි සුළු උත්සාහයෙන් දිනු වෙන මිනිස්සු ඉන්නවා ඒ පෙර දම් පිංකම් කරලා රැස් කරගත්ත පින බලවත් කෙනා බොහෝ සැප සම්පත් ලබනවා කියෝ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සසරි දන් දීලා නැ දුගී මගේ යාචකයන්ට ශ්‍රමණක් බ්‍රාහ්මණ වරුන්ට දන් දීලා නැ දන් දෙන කෙනාටත් බනිනවා ඔබ දන්නවා බොහෝ වෙලාවට ඔබේ නිවෙස් වලත් ඇති තමන් පිනක් කරන්නෙත් නැ පින් කරන කෙනාගේ ඒ පින අනුමෝදන් වෙන්න පිනකුත් නැ පින් කරන කෙනාටත් බනිනවා මුන්ට මේ පිස්සු මේ හම්බ කරන එක තියාගන්න බැරුව කියලා අර දන් දෙන මිනිස්සයාටත් බනිනවා පින් කරන මිනිස්සයාගේ පිනටත් ගරහ කරනවා එහෙම පුද්ගලයෝ තමන් පිනක් කරන්නෙත් නැ මසුරුයි ලෝබයි පින් කරන කෙනාට කරන්න දෙන්නෙත් නැ ඔහුටත් නිඳා කරනවා පිනත් වළක්වනවා එතකොට ඒ විදිහට අකුසල් රැස් කරගත්ත කෙනෙක් පෙර පිනකින් අපායෙන් බේරිලා පෙර පිනකින් මනුස්ස ලෝකෙකට ආවොත් මොකක් හරි කරපු පිනක් මතුවෙලා උපදින්නෙම දිලිඳු තැනක කියව. සමහර වෙලාවට යම් හේතුවකින් යමක්කමක් තියෙන තැනක ඉපදුනත් ඒ ඉපදීමත් එක්කම පවුල් පිටින් මහපාරට ඇදගෙන වැටෙනවා. බහලා ඇති අර ලෝසක ගැන. මේ ලෝසක කියන දරුවා ඒ කුසේ පිළිසිඳ ගන්නකොට ගෙවල් ගිනි ගත්තා කියනවා. අකුසල විපාකෙන් දෙමව්පියෝ ඥාතීන් ඔක්කොම ගෙවල් ගිනි අරගෙන පවුලම මහපාරට හිඟමනට වැටුණා. අවසානේ පාරේ හිඟමනක ගියත් දන්සැලක් දෙන තැනකට ගියොත් ලෝසක දන්සැලට ලං වෙනකොට දන්සැල එක්ක ඉවරයි කියනවා. පාරක යන් හිඟමනේ ගියත් අනිත් අයට ලැබුණත් ඔහු යනකොට අනිත් අයටත් නොලැබෙනවා කියන ඒ පාරේ. එතකොට පේනවා මේ වගේ සමහරුන්ට ඒ පෙර රැස් කරගත්ත කර්ම විපාකත් එක්ක පුදුම විදිහෙන් නොලැබීමක් තියෙන මොන දේ පටන් ගත්තත් එම ව්‍යාපාරයක් පටන් ගත්තත් කඩාගෙන වැටෙන රස්සාවකට ගියත් ඒක හරියන්නේ නැහැ. ජීවිතේ මොන දේ කරන්න උත්සාහ කරත් ඒ පටන් ගන්න හැමදේම කඩාගෙන වැටෙනවා. එතකොට මේ සියල්ල තමන් රැස් කරගත්ත කර්මයක් එක්ක අපි කර්මයේ දායාද කරගෙන යන සසර ගමන. ඒ නිසා දන් දෙන්න. බුදුරජාණන් වහන්සේ දානීය ගැන පෙන්වුවේ සංසාර ගමනට නිදහනය. ඔබ දන් දෙනවා කියන්නේ මෙලවට පමණක් නෙමෙයි. ඒ දාණය සසර ගමනටම ඔබ නිධානයක් තැම්පත් කරගත්තා වගේ. දැන් බලන්න සීවලී මහරහතන් වහන්සේට. උන්වහන්සේ සසරේ දන් දීලා පින් රැස් කරගත්ත කෙනා. කැලේක වැඩ හිටියා. දේවතාවරු හරි විමාන මවාගෙන දන් දෙනවා කියන. තමන්ට සිව්පසේ ටික වරදින්නේ. උන්වහන්සේට චීවර පින්ඩපාත සීනාසන ගිලම්පස භික්ෂුවක් හැටියට පැවිදි වෙච්ච දවසේ ඉඳන් ඒ අවශ්‍ය හැම දෙයක්ම ලැබෙනවා මව කුසේ පිළිසිඳගත් දවසේ ඉඳන් සීවලී කුමාරයා මව කුසේ වැඩෙනකොට රාජරාජ මහාමාත්‍යවරුන්ගෙන් තෑගි භෝග නිවසට ගලාගෙන ඉන්න ගත්තා කියනවා ඒ විතරක් නෙමෙයි කුසේ දරුවා වැඩෙනකොට එදා මේ සුප්පියා උපාසිකාව තමයි මෑණියන් බවට පත්ුනේ මහලිය කියන ලිච්ඡවී රාජකුමාරයා තමයි සීවලී කුමාරයාගේ පියාණන් එතකොට මිනිස්සු මේ දරුවා කුසේ වැඩෙනකොට මේ මෑණියෝ එක්කගෙන යනවා තමන්ගේ අටුකොටු වලට අත තියලා ආශිර්වාද කරගන්න. ඒ තරම් ලැබීමක් ලැබුණා කිනෝ. මේ අම්මා යම් භූමියකින් යනකොට යම් වගාවකට ආශිර්වාදයක් කරා නම් ඒවා ඵල දරලා භෝග වලින් පිරීලා ඉතිරිලා යනවා කියන. ඒ තරම් ආශිර්වාද පිනක් දරුවා කුසේ වැඩෙන දවසේ ඉඳන් තිබුණා. එතකොට අපිට පේනවා සසර පින් කරපු කෙනාට උපෝපං ආත්ම භාවවල මේ පුණ්‍ය නිධානයේ පහළ වෙනවා. හැබැයි සංසාරේ දන් දීලා නැ අනුන්ට දන් දෙනවටත් බනිනවා නිඳා කරනවා එවැනි අකුසල් රැස් කරගත්ත කෙනා බොහෝම දිලිඳු දුප්පත් අසරණ තැන්වල එහෙදා වේලා හම්බ කරගන්නත් බෑ සමහරුන්ට කොච්චර දියුණු වෙන උත්සාහ කරත් දියුණු වෙන්න බෑ මේ වගේ තැනක තමයි කෙනා උපදින්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ මේ ධර්මයේ තුල කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් උපතින් බමුණෙක්වත් වසලේකත් නොවන බව ධර්මයේ පෙන්වනවා. හැබැයි ධර්මානුකූලව අපි මේ විදිහට ධර්මයේ හැසිරෙන කෙනා manussත්වයේ මිනිස්සු දිහා බැලුවට මේ ලෝකේ සමාජයේ මිනිස්සු මෙයා කුලවන්තයි මෙයා කුලහීනයි කියලා සමාජ බෙදීමක් තියෙනවා. ඒ නිසා මිනිස්සු බොහෝ පීඩාවටපත් වෙනවා. මේ උසස් කුලේ අය මේ පහත් කුලේ අය කියලා මිනිස්සු කුලානුව බෙදලා ඉන්දියානු සමාජය තුල ගත්තහම
ශාස්ත්‍රීය රාජවංශිකයි බ්‍රාහ්මණ වංශය රාජවංශිකයි බ්‍රාහ්මණ වංශිකයෝ බොහෝම උසස් කියලා හිතාගෙන හිටියෝන්. ඒ නිසා මේ බමුණන්ගේ මේ වේද ග්‍රන්ථවල තියෙන යම් ශ්ලෝකයක් පවා යම් ඔහුට පහර දෙනවා. යමෙක් ඒ ශ්ලෝකයක් කිව්වොත් ඔහුට ඒකේ ශාපය වදිනවා කියලා සමහරුන්ගේ දිව කපා දානවා ඒ කාලේ. එතකොට එවැනි දේවල් එදා දඹදිව පරිසරයේ තිබිලා තියෙනවා. ඔවුන් හැම වෙලාවෙම උසස් යයි කියාගන්න කුලවන්තයන්ගේ වැඩකාරියෝ බවට පත් වෙලා ඔවුන්ගේ සේවකයෝ බවට පත් වෙලා බොහොම දුකසේ ඔවුන්ට තමයි පහත් රැකියාවල් තිබුණේ. එවැනි රැකියාවල් වල යෙදෙමින් ඔවුන් රස්සාව තුල කුලය අනුව තමයි රස්සාව දෙන්නේ. එහෙම සමාජයක් තුල ඔවුන් කුලය තුල පීඩාවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහන සාමීනි, ඇයි මේ මිනිස්සු මේ විදිහට මනුස්සත්වයෙන් බලන්නේ නැතුව මේ සමාජය තුල කුලවන්තු කුල හීනය හැටියට මිනිස්සු පීඩාවට පත් වෙන්නේ? ඒවත් Taman සංසාරේ රැස් කරගත් කර්ම විපාක. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, සමහරු ඉන්නවා ගරු කල යුත්තට ගරු කරන්නේ, වැඩිහිටියන්ට ගරු සත්කාර කරන්නේ, දකින්නකොට හුනස්නින් නැකිටිය යුතු අය ඉන්නවා. Taman අපි හිතමු බස් එකක, ඔබ හිතන්න මේ බස් එකේ යනකොට සමහරවට ගැබිනි මව්වරු යනවා, එක්ක පූජ්‍ය පක්ෂේ, එවැනි සිල්වත් ගුණවත් උතුමන්, සමහරවට වයෝ වෘද්ධ කෙනෙක් ඉන්නවා. එවැනි වැඩිහිටියන්ට ගරු කරලා ආසනේ දෙන්න ඕන කෙනාට ආසනේ දෙන්නේ නැහැ, ඉදිරියෙන් යන්න ඕන කෙනාට ඉදිරිපස දෙන්නේ නැහැ. ඒ වගේ ගරු කළ යුත්තට ගරු කරන්නේ නැතුව බොහොම මාන්නේ මිනිස්සු තලාපෙලා ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා. එවැනි අය බැරි වෙලාවත් පෙරපිනකින් හරි මනුස්ස ලෝකෙට ආවොත් පහත් කුලවල උපදිනවා කිවර රසරේ රැස් කරගත්ත අකුසල විපාක නිසා. ඊළඟට සමහරු ඉන්නවා තමන්ගේ වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, දෙමාපියන්ට, තමන්ගේ වයසින් වැඩිමහල් අයට, ගුණයෙන් වයසින් වැඩිමහල් අයට ගරු කළ යුත්තන්ට ගරු කරනවා, වැඩිහිටියන්ට සලකනවා. එතකොට දකින්නකොට හුනස්නේ නැකිටිය යුතු පුද්ගලයන් දැක්කහම නැකිටලා ඔවුන්ට ආසනේ දීලා බොහොම ගරු සත්කාර කරනවා. ඊළඟට වන්දනා කළ යුතු පුද්ගලයන්ට වැඳුම් පිදුම් කරනවා. ඒ සමහරුන්ට මේ ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් වඳින්න නැමෙන්නේ නැහැ. සමහරු හිටගෙන නිකන් අත් දෙක එකතු කරලා හිටගෙන අන්න ඒ වගේ. මොකද කොන්ද නමන්න හිතෙන්නේ නැහැ, සමහරු දන ගහන්න හිතෙන්නේ නැහැ, පිමකොටද නැමෙන්නේ. අන්න එහෙම හිතන කොටසක් ඉන්නවා. සමහරු තමන්ගේ දෙමාපියන්ට, වැඩිහිටියන් ගුරුවරයෙකුට. එතකොට මේ වගේ ගරු කළ යුත්තට ගරු කරනවා, වැඳිය යුතු පුද්ගලයාට වන්දනා කරනවා. මේ වගේ බොහොම නිහතමානී උසස් ගති පැවතුම් සසර පුරුදු කරගත්ත කෙනා උපෝපං ආත්ම භාවවල මනුලව ඉපදුනොත් උසස් කුලවල උපදිනවා කියව. ඔහු බොහෝ ගරු සත්කාර ලබනවා. ඔහු සමාජමේ වශයෙන් උසස් පුද්ගලයෙක් හැටියට ඉහළ කුලවල උපදින්න ඒක එක හේතුවක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, බුදුරජාන් වහන්සේගෙන් අහන සාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ සමාජ මිනිස්සු අතර ඉන්න සමහරු උගත්, සමහරු නූගත්, සමහර අයට කියවු සැනින් යමක් වැටහෙනවා. සමහරුන්ට කොච්චර කිව්වත් තේරුම් කරන්න බෑ, නුවණ නෑ, මතක තියාගන්න බෑ. ඊළඟට සමහරු උපතින්ම නුවණ අඩුයි, අපි කියන මන්දබුද්ධිකයි ඉන්නවා. එතකොට මේ වගේ මනුස්ස ලෝකේ උපදින මිනිස්සු අතර ඇයි මේ වෙනස්කම් ඇහුවා? බලන්න, එකම අම්මගේ දරුවෝ, එකම දෙමව්පියන්ට දාව උපදින එකම අම්මගේ දරුවෝ, එක්කෙනෙක් ඉන්න පුළුවන් බොහෝම හොඳ බුද්ධිමතේ, තව කෙනෙක් ඉන්න පුළුවන් කොච්චරවත් උගන්නන්න හැදුවත් ඉගෙන ගන්න බැරි සමාජයේ එහෙම නුවණ අඩු පුද්ගලෙක්. සමහරලාට ඒ පවුලෙම ඉන්නවා මන්දබුද්ධික කෙනෙක්, ඒ පවුලෙම ඉන්නවා බොහොම ලස්සන, බොහොම පෞර්ෂවත්, කොතන ගියත් පිළිගැනීමක් තියෙන බොහොම ගුණහපත් කෙනෙක් ඉන්නවා. ඒ පවුලෙම සමහරලාට ඉන්නවා බේබද්දෙක්, ඇසුරු කරන්නේ මේ කුරස්තියාදුකාරයෝ, පවුලටම ඉපාවෙච්ච, ගියේ තැන නින්දා විඳින එහෙම පුද්ගලෙක් ඉන්නවා. එතකොට මේ වගේ එකම අම්මගේ දරුව පිරිසක් ගත්තත් හැමෝම එක වගේ නෑ. එතකොට අපිට පේනවා මේ හැමෝම සංසාරි රැස් කරගත්ත කර්මී අරගෙන යන සංසාර ගමන. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය විතරක් නෙමෙයි, ඔබ කිව්වා මේ මිනිස්සුන්ගේ සමහරුන්ගේ නුවණ, සමහරුන්ට නුවණ අඩු වෙන්න හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අය උපෝපං ආත්ම භාවවල නිතර විමසනවා යහපත මොකක්ද, අයහපත මොකක්ද, හොඳ මොනවද, නරක කියන්නේ මොනවද, කුසල් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද, පින් කියන්නේ මොනවද, පව් කියන්නේ මොනවද, මේ විදිහට විමසලා බලලා කුසලයේ යෙදෙනවා අකුසලෙන් වළකිනවා, පින පුරුදු කරනවා පවෙන් වළකිනවා, යහපත පුරුදු කරනවා අයහපතෙන් වළකිනවා, තමන්ටත් අන් අයටත් යහපත් පිණිස උපකාර වෙන ක්‍රියාවන් වල යෙදෙනවා. එතකොට මේ වගේ නුවණ මෙහෙවලස් සසරේ කටයුතු කරපු අය උපෝපං ආත්ම භාවල ප්‍රඥාවන්තයන්, බුද්ධිමතුන්, නුවණ ඇති පුද්ගලයන් වෙලා උපදිනවා.
එවැනි අය තමයි සසරේ නුවණ පුරුදු කරගත්ත අය උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ වගේ ශ්‍රාවකයෝ වෙලා උපදිනවා. ඔබ දන්නවා එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරන්න පුළුවන් නුවණ ඇති ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයේ හිටියා. කියූ සැනින් වැටහෙන අය ඉන්නවා. එතකොට සසර නුවණ ප්‍රඥාව වඩපු පුද්ගලයෝ ඊළඟට සමහරු ඉන්නවා හොඳ නරක හොයන්නේ නැහැ කුසල් අකුසල් මොනවත් වැඩක් නැහැ. ඔය ඉන්න කාලේ කාලා බීලා ඉඳලා ඕනේ අපායක ගියදෙන්. එහෙම හිතන කොටසක් ඉන්නවා. සමහරු ඉන්න අපිට අපාය හොඳයි කියාගෙන ජීවත් වෙන අය පෞකමේම යෙදිලා කුසල් අකුසල් පින් පව් හොඳ නරක කිසිම දෙයක් විමසන්නේ නැතුව අකුසල් කර කර ඔහේ දුස්සීලකම් කර කර ජීවත් වෙන පුද්ගලයෝ ඉන්න. එවැනි අය බැරි වෙලාවත් පෙර මොකක් හරි කරපු පිනකින් හරි මනුස්ස ලෝකෙ ඉපදුනොත් උපෝපං ආත්ම භාවවල නුවණ අඩුයි කියව. කල්පනාව අඩුයි. සමහරුන්ගේ සිහි කල්පනාවත් අඩුයි. නුවණ අඩුයි කියන දේ තේරුම් ගන්න බැරි නුවණේ අඩුවක් ඇතුව කල්පනාවේ සිහි නුවණේ අඩුවක් ඇතුව තමයි කිව ඒ අය මනුලෝ උපදින්. එතකොට අපිට පේනවා මේ කර්මය අරගෙන යන සංසාර ගමන. ඊළඟට ඔබ බලන්න සමහරු ඉන්න පෞර්ෂවත්. සමහරුන්ට එහෙම තැනකට ගියත් පෙනුමක් පෞර්ෂයක් නැහැ. ඒව සංසාරේ තමන් රැස් කරගත්ත දේවල්. හැබැයි මේ අපේ පෙර කර්ම කියලා කර්මයේ මත අපි කවුරුත් සසරි කරපු කර්ම විපාක අරගෙන සංසාරය යන ගමන. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඒ නිසා පෙර කර්මයට වහල් වෙලා ජීවත් වෙන්න නෙමෙයි. ඔබ පුළුවන් තරම් සබ්බ පාපස්සකරණ මේ බණ ටික ඇහුවට පස්සේ හරි මේ මොහොතේ ඉඳන් හරි හිත හදාගෙන වීරිය වඩන්න. මම අද ඉඳන් හරි අකුසල කර්මයන්ගෙන් වළකිනවා. සියලු පාපී අකුසල් වලින් වළකිනවා. කුසලස් උපසම්පදා මේ මොහොතේ ඉඳන් හරි මං කුසල් වඩනෝ පින් කරනෝ සචිත්ත පරියෝදපන මම මගේ හිත දමනය කරගන්න. මම සතුන්ට හිංසා කරන්නේ නැහැ. මං ප්‍රාණඝාතී දෙන්නේ නැහැ. මං සීල මං කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැහැ. මං වැරදි කාම සීවණී දෙන්නේ නැහැ. මං මත්පැන් මඩවේ භාවිතා කරන්නේ නැහැ. මං අද ඉඳන් හරි සීල් රකින්න. මං ගරු කළ යුත්තන්ට අද ඉඳන් හරි ගරු කරනවා. වැඩිහිටියන්ට ගරු සත්කාර කරනවා. මම මේ විදිහේ නිහතමානී ජීවිතයක් ගත කරනවා. මම අද ඉඳන් ධර්මයට අනුව විමසලා කුසල් මොනවද අකුසල් මොනවද පින් මොනවද පව් මොනවද හොඳ මොනවද නරක මොනවද මම විමසා බලා යහපතේ දෙනවා. අන්න ඒ විදිහට ඔබට අද ඉඳන් හරි යහපත් කුසල කර්ම වඩන්න පුළුවන්. අකුසල කර්මයන්ගෙන් වළකින්න පුළුවන්. ඔබ ඒ විදිහට ඔබේ ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වුනොත් ඔබට පුළුවන් අකුසල කර්මයන් ප්‍රහාණය කරගෙන කුසල් බලවත් කරගෙන ඔබ යහපත් මාර්ගයක් ඔස්සේ නිවන කරා යන මාර්ගය ඔබට සකස් කරගන්න. ඒ නිසා හැම වෙලෙම හිතන්න ඔබ යම් කර්මයක් කරොත් ඒක විපාක වෙන කවුරුත් ගෙනියනව නෙමෙයි ඔබමයි අරගෙන යන. බුදුරජාණන් වහන්සේ පෙන්වයි ඒ නිසා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර නිතර හිතන්න කම්මස්ස කෝමහි මම කර්මයේ සුඛිය කරගත් කෙනෙක්. කම්ම දායාදු මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම්ම පටිසරණ මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය මම රැස් කරගත්ත කර්ම. මම කර්මයේ මතයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. මම යම් හොඳක් හෝ නරකක් කරොත් ඒකේ විපාක සසරේ මටම අරගෙන යන්න වෙනවා කෙනෙක් ඔබ නිතර හිතන්. අන්න එහෙම හිතමින් ඔබ කටයුතු කරන්න. ඔබ හැම දිනාටම සියලු පාපී අකුසල් වලින් වැළකීලා අප්‍රමාදීව කුසල් දහම් පින් දහම් දියුණු කරගෙන හිත දමනේ කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.